ආයිබෝන් සුබම සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා පත්තර සිරස්තල බලන ඔබ සියලු දෙනාටම. ඉතින් අද 13 වෙනිදා මේ මාසයේ කියන්නේ සාමාන්‍යයෙන් අපි හොඳටම බලාගෙන ඉන්න මාසයක්නේ. හරියටම ජනාධිපතිවරණයට දින 8යි. සාමාන්‍යයෙන් පත්තර පුරාවටම බලද්දී විශේෂ සිදුවීම් ටිකක් වාර්තා වෙනවා ජනාධිපතිවරණය හා සම්බන්ධ. ඒ වගේම අද විශේෂයෙන් වලි දවසක් කියලා කියන්න පුළුවන්. පත්තරේ සිරස්තල ගොඩක් තියෙන්නේ යම් කිසි ගැටුම් සම්බන්ධයෙන්. ඉතින් එහෙනම් අපි ආරම්භ කරන්න යන්නේ අද පත්තර සිරස්තල. මුලින් අපි ආරම්භ කරමු දිනමින පුවත්පතෙන්. දිනමින පුවත්පතේ තියෙන කතාවකින් තමයි අද අපි ආරම්භ කරන්නේ. මුලින්ම තියෙනවා ජවිපේ පෙරටුගාමි ගැටුමෙන් ජපුර සරසවිය වසා දමයි කියලා. බලන්න මේ ඊයේ සවස් භාගයේ සිද්ධ වෙච්ච කතාවක් තමයි මේ තියෙන්නේ. ජවිපේ පෙරටුගාමි ගැටුමෙන් ජපුර සරසවිය වසා දමයි, සියලු සිසුන්ට පරිශ්‍රයෙන් පිටවෙන්න නියෝග. සන්ධ්‍යා කරුණාරත්න ගෙනෙන වාර්තාව. ජනතා විමුක්ති පෙරමුණේ සහ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ සිසුන් දෙපිරිසක් අතර පෙරේදා රාත්‍රියේ හටගත් ගැටුමක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වහාම ක්‍රියාත්මක වර පරිදි තාවකාලික වසා දැමීම පාලනාධිකාරිය පියවරගෙන තිබේ. කළමනාකරණ පීඨයේ ඉගෙනුම ලැබෙන ජනතා විමුක්ති පෙරමුණට සම්බන්ධ සිසුන් පිරිසක් සහ කලාපීඨයේ පෙරටුගාමි පක්ෂයට සම්බන්ධ සිසුන් පිරිසක් අතර පෙරේදා සවස් කාලය ඇති වූ යම් මත ගැටුමක් දුරදිග යමින් මේ ගැටුම හටගෙන ඇතැයි වාර්තාවේ කියලා ඔන්න මුලින්ම දිනමින පුවත්පතේ වාර්තා වෙනවා. ඉතින් දිනමින පුවත්පතේ මේ දේ වාර්තා වෙනකොට ඊළඟට අපි යනවා ගැටුම් සම්බන්ධයෙන් තවත් කතා ටිකක් එක්කම මේ ප්‍රවෘත්තිය සඳහන් වෙනවා අරුණ පුවත්පතේ. අරුණ පුවත්පතේ කියනවා ජවිපේ පෙරටුගාමි සිසු ගැටුමෙන් ජපුර වසයි කියලා. මේක කියන්නේ අනන් සිසුන් දෙපිරිසක් අතර ඇති වූ ගැටුම්කාරී තත්ත්වයක් හේතුවෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය දින නියමයක් නොමැතිව ඊයේ සිට වසා දමා ඇතැයි කියලා ඔයගලන්ට පොඩි ඡායාරූපයකුත් බලන්නට හැකියාව තියෙනවා අරුණ පුවත්පතේ. හරි, අරුණ පුවත්පතේ ඒක ඒ විදිහට සඳහන් වෙද්දී ගැටුමක් තියෙනවා. මං ගැටුමට යන්න කලින් මෙන්න මේකත් මේ පත්‍රයේ මුලම තියෙන හින්දා මං ගන්නම්. උතුරු දුම්රිය මාර්ගය විවෘත වෙයි කියලා ඔන්න ශීර්ෂය තියෙනවා දිනමින පුවත්පතේ. උතුරු දුම්රිය මාර්ගය විවෘත වෙයි කියලා. හැබැයි උතුරු දුම්රිය මාර්ගය විවෘත වෙයි කියලා දිනමින පුවත්පතේ එහෙම දාලා තිබුණට ඔන්න ඊළඟට තියෙනවා පොඩි වෙනස්කමක් එක්ක ලංකාදීප පුවත්පතේ දුම්රිය මාර්ගය ගැනම. ලංකාදීප පුවත්පතේ කතා කරනවා මහව කෝච්චි පාර යලි ඇරීම මැකෝ නවතයි කියලා. ඒ කියන්නේ මේකේ හේතු විදිහට දාලා තිනවා පාර බාගෙට හදලා දේශපාලකියොත් එන්න ඉඳලා ඔත්තුව SM ලගින් කියලා තමයි මේකේ සඳහන් වෙලා තියෙන්නේ. අනුරාධපුර විශේෂ බීජී චතුරංග යොහන් බාසුර, දයාරත් නැඹෝගම, ගල්ගම රොෂාන් රණසිංහ සහ මහව සංජීවනී ආර්ය රත්න, ඒ කියන්නේ කිහිප දෙනෙක් ගෙනෙන ලොකු වාර්තාවක් මේකේ සඳහන් වෙනවා. 6 වෙනි පිටුවරත් යනවා ලොකු විස්තරයක් එක්ක. ඉන්දිය නයාදර යටතේ මහව සිට අනුරාධපුර දක්වා දුම්රිය මාර්ගයේ ඉදිකිරීම කටයුතු අවසන් වීමට පෙර විවෘත කිරීමට සූදානම් වන බවට ශ්‍රී ලංකා දුම්රිය ස්ථානාධිපති සංගමයෙන් කරන පැමිණිල්ලක් අනුව මැතිවරණ කොමිසමේ නියෝගයෙන් එම උත්සවය ඊයේ නතර කෙරිණි කියලා සඳහන් වෙලා තියෙනවා. මේ ප්‍රවෘත්තියේ දුම්රිය මාර්ගයේ ඉදිකිරීම කටයුතු අවසන් කර විවෘත කිරීමට පෙරේදා, ඒ කියන්නේ 11 වෙනිදා විශේෂ දුම්රියකෙහි ධාවනය කර ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ආරංචි මාර්ග පැවසීය කියලා සඳහන් වෙනවා. හරි, ඉතින් මේ ගැටුම් වලින් කෝච්චර එකපාර පැන්නට ආයෙත් ගැටුම් වලට එන්න වෙනවා. මොකද ගැටුම් ගැන තමයි මං කිව්වේ ඊයේ දවසේ පත්තරවල වැඩිම සඳහන් වෙන්නේ කියලා. එහෙනම් අපි මුලින් දැන් යනවා මෞබිම පුවත්පතට තවත් ගැටුමක් බලන්න. ඒ කියන්නේ මේකේ කතා කරනවා දේශප්‍රේමී ජාතික පෙරමුණේ සම්මන්ත්‍රණය උණුසුම් වෙයි කියලා. ක්‍රිෂාන් පත්‍රත් ජයසූරියගෙන එන වාර්තාව. දේශප්‍රේමී ජාතික පෙරමුණ ඊයේ කොළඹදී සංවිධානය කර දේශපාලන සම්මන්ත්‍රණයට නාදුනන පිරිසක් පැමිණ බාධා කළ අතර එහිදී යම් උණුසුම්කාරී තත්ත්වයක් ඇතිවී දෙපාර්ශ්වය අතර පහර දීමක්ද සිදුවිය කියලා ලොකු ඡායාරූපයක් ඔන්න දාලා තියෙනවා මෞබිම පුවත්පතේ. මෞබිම පුවත්පතේ ඒ පොඩ්ඩක් රණ්ඩුව කියන එක, ඒ ගැටුම කියන එක එහෙම සඳහන් වෙද්දී ඔන්න දැන් යනවා ආයෙත් අරුණ පුවත්පතේ තියෙන තවත් එකක්, තවත් ප්‍රවෘත්තියක්. නාමල්ගේ හම්බන්තොට ජනහමුවට ගල් ප්‍රහාරයක් කියලා. සත්හැවිරිදි දරුවෙක්ටත් තුවාලයිලු. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂගේ ජයග්‍රහණය වෙනුවෙන් සංවිධානය කර තිබූ හම්බන්තොට සිරිබෝපුර පැවති ජනහමුවකට පෙරේදා රාත්‍රියේ එල්ල වූ ගල් ප්‍රහාරයකින් සත්හැවිරිදි දරුවෙක් තුවාල ලබා ප්‍රතිකාර සඳහා හම්බන්තොට මහාරෝහලට ඇතුළත් කර ඇත කියලා ඔන්න දාලා තියෙනවා. මේ සඳහන් කරලා තියෙන්නේ අරුණ පුවත්පතේමයි.
දැන් අපි යමු දිවයින පුවත්පතට අර අපි කලින් සඳහන් කරපු ඒ සටන ගැනම එහෙම නැත්නම් ඒ ප්‍රහාරය ගැනම තමයි කියන්නේ රැස්වීමට මැර ප්‍රහාරයක් කියලා දිවයින පුවත්පතේ සඳහන් වෙනවා ප්‍රධාන ශීර්ෂ පාඩයක් යටතේ මැරයොත් පහර කති සාමාන්‍යයෙන් ගහනකොට අවුලක් නැහැ නේ හැබැයි මේ ගහපු අයත් මෙතන ගුටි කාලා කියලා තමයි කියන්නේ රැස්වීමට මැර ප්‍රහාරයක් මැරයොත් පහර කති පහර දීම ඇරඹුණේ නීතිඥ බැලන් තුඩාව කතා කරද්දී කියලා තමයි මේ ප්‍රවෘත්ති වාර්තාවේ සඳහන් වෙන්නේ ඡායාරූප කිහිපයකත් ඔයගලන්ට බලන්නට හැකියාව තියෙනවා මේ අවස්ථාවේදී. හරි. ඉතින් ඔය ගැටුම් අරව මේ ඔක්කොමත් එක්ක අවසානයේ අන්තිමේදී 21 වෙනිදා තියෙන ඡන්දෙනි. ඉතින් ඡන්දය ගැන කතා නොකර පත්‍ර සිරස්තල කුමකටද? එහෙනම් දැන් අපි යන්නේ පත්‍ර සිරස්තල තුරින් ජනාධිපතිවරණයේ එක් එක් අපේක්ෂකයෝ කරපු ප්‍රකාශ මොනවද කියලා අපි ඔබට ගෙනෙන්නයි සූදානම් වෙන්නේ. අද පුවත්පත තමයි අපි අද පුවත්පතේ මුලින්ම යනවා මේක අද පුවත්පත හැම වෙලෙම හරි ලස්සනට දාලා තියෙනවා 2024 ජනාධිපති සටන කියලා එක එක අයගේ ප්‍රකාශ අපි ඒකට මුලින්ම ගිහිල්ලා ඉමු ජනපති සටන 2024 කියන ශීර්ෂය යටතේ දාලා තියෙනවා ස්වාධීන ජනාධිපති ධුර අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කරන ප්‍රකාශය මුලින්ම කිසි විටකත් ජනවාර්ගික සහ ආගමික ප්‍රශ්න පදනම් කරගනිමින් මැතිවරණ කරන්නේ නැහැ කියලා ජනාධිපති සටන 2024 යටතේ දාලා තියෙනවා රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රකාශයක්. ඒ වගේම කියනවා යල් පැන ගිය ක්‍රීඩා පනත යාවත් කාලින කර ක්‍රීඩාව ඉහළ වෘත්තීමය තත්වයකට ගේනවා කියලා සජබ ජනපති ධුර අපේක්ෂක විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහත්මයා කරපු ප්‍රකාශය. ඒ වගේම ජාතික ජනබලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂක අනුර කුමාර දිසානායක මහත්මයා කරන ප්‍රකාශය අනෙකාට නොරිදවා ජයග්‍රහණය සමරන්නේ කෙසේදයි සැප්තැම්බර් 22 ඔප්පු කරනවා කියලා ඔහු ප්‍රකාශ කරලා තියෙනවා. මේ අතරේ 104%-6% අතර පොලියකට ණය ලබා දී කාන්තා ව්‍යවසායකත්වයේ ශක්තිමත් කරනවා කියලා පොදු ජන පෙරමුණේ ජනාධිපති ධුර අපේක්ෂක නාමල් රාජපක්ෂ මහත්මයා ප්‍රකාශ කරනවා. ඒ අතරේ සර්වජන බලයේ ජනාධිපති ධුර අපේක්ෂක ව්‍යවසායක දිලි ජයවීර මහත්මයා මෙහෙම කතාවක් කියනවා. ආශිර්වාදයක් මෙන් ලැබී ඇති කතිරය අනාගතය ගැන සිතා නිවැරදිව භාවිතා කළ යුතුයි කියලා ඔන්න මේ අද පුවත්පතේ එක් එක් ජනාධිපති අපේක්ෂකයන් කරන ප්‍රකාශ යටතේ සඳහන් වෙනවා. මම මේ ප්‍රවෘත්ති නම් ඕගලන්ට අරගෙන ආවෙ නැහැ. හැබැයි මම හිතුවා ඔබටත් ඒක පොඩ්ඩක් සඳහන් කරන්න ඕනි කියලා මෞබින් පුවත්පතේ ජනාධිපතිවරණේ මේ ඩමි අපේක්ෂකයන්ගේ පහසුකම් ඉවතට කියලා ප්‍රකාශයක් කරලා තියෙනවා සිරස්තලයක් යටතේ. ජනාධිපති අපේක්ෂකයන් කීප දෙනෙක් වෙනත් අපේක්ෂකයන්ට වැඩලු. ඒ හේතුව මත මැතිවරණ කොමිසම කියනවා ඒ අයට අනිත් අයව ප්‍රවර්ධනය කරන අපේක්ෂකයන්ට සියලු පහසුකම් අහෝසි කරනවා කියලා මැතිවරණ කොමිෂන් සභාව ඊයේ ප්‍රකාශ කරලා තියෙනවා. ඔන්න ඒකත් මම ඔබලට අරගෙන ආවා. මොකද මේ අපි දකිනවා 39 දෙනෙක් මේකට සහභාගී වෙදි ජනාධිපතිවරණයට ප්‍රධාන අපේක්ෂකයන් ප්‍රධාන ධාරාවේ කීප දෙනයි ඉන්නේ. ඒතර අනිත් අය කාට හරි පොඩ සපෝට් එකක් කිරීම තමයි තියෙන්නේ. ඔන්න ඒ වෙනුවෙන් පහසුකම් නැති කරනවා එහෙම කළොත් කියලා ඔන්න මැතිවරණ කොමිසම කියලා තියෙනවා. හරි. අපි දැන් ඊළඟට යනවා ඡන්දය ගැනම තමයි ගොඩක් කතා කරේ. දැන් අපි සූදානම් වෙනවා දිවයින පුවත්පතට යන්න. දිවයින පුවත්පතේ තියෙනවා ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ලබන මාස 26 දා කියලා. ජනාධිපතිවරණයෙන් පස්සේ චූටි ඡන්දයක් තමයි මෙතන කතා කරන්නේ. ඇප්ප බැඳ පක්ෂ දෙකක් ස්වාධීන එකක් ප්‍රතික්ෂේප වෙලක් තියෙනවා. උවිදු විජේවීරගේ දෙවනි පරපුරත් 20 කියලා තමයි මේ කතාවේ සඳහන් වෙලා තියෙන්නේ. මේ තියෙන්නේ ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ගැන. හරි. අපි එතනින් පස්සේ යමුකෝ මෞබින් පුවත්පතට. මෞබින් පුවත්පතේ ලොකුම ප්‍රවෘත්තියක් විදිහට සඳහන් වෙලා තියෙනවා ඥානසාර හිමියන් ගැන කතාවක්. බලෙන් අල්ලාගත් සුපිරි නිවස හිමිකාරියට දෙන්න කියලා ඥානසාර හිමියන්ට නියෝගයක් දීලා තියෙනවා මේ කතාවේදී. ඒ හින්දා මතක තියාගන්න මේ කියලා තියෙන්නේ ඥානසාර හිමියන්ට කියලා තිනවා බලෙන් අල්ලාගත් නිවස හිමිකාරියට දෙන්න කියලා. මේකේ තියෙන මම පොඩි කතාවක් සඳහන් කරන්නම්. මේකේ තියෙනවා කාන්තාවකට හිමිකාරීත්වය තිබීදී බලහත්කාරයෙන් අත්පත් කරගත් බව කියන බම්බලපිටිය ෆැල්කන් සුපෝගභෝගී මහල් නිවාස සංකීර්ණයේ පිහිටි රුපියල් කෝටි 10කට අධික වටිනාකමින් යුත් නිවසක් වහා මෙම කාන්තාවට බාර දෙන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා බොදුබල සේනා සංවිධානයේ මහලිකම් ගලගොඩත්තේ ඥානසාර හිමියන් ඇතුළු වගඋත්තර කරුවන් තිදෙනෙකුට ඊයේ නියෝග කළේ කියලා සඳහන් වෙලා තියෙනවා. ඉතින් අද දවසේ පුවත්පත්වල ගොඩාක් හැම පුවත්පත්කම වගේ තියෙන එකම ප්‍රවෘත්ති ටික තමයි නැවත නැවත සඳහන් වෙලා. ඒ හින්දා විශේෂයෙන් ප්‍රවෘත්ති ගොඩාක් අපි ඕගලන්ට අරගෙන ඉන්න ඕනේ. ඒ හින්දා අපි පොඩි කෙටි විරාමයකට ගිහිලා නැවතත් පත්‍ර සිරස්තල එක්ක එකතු වෙමු. විරාමෙන් අනතුරුව නැවතත් පත්‍ර සිරස්තල එක්ක තමයි ඔබ එකතු වෙලා ඉන්නේ. විරාමයට කලින් අපි ඇල්පිටිය ප්‍රාදේශීය සභාව ගැනත් කතා කරා.
අපි පොඩ්ඩක් නැවතත් ඒක ප්‍රවෘත්ති නැමු. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ගැන කතා කරලා තිනවා අද පුවත්පතේ. ඇල්පිටිය ප්‍රාදේශීය සභා ඡන්දය ඔක්තෝබර් 26 වෙනිදා පක්ෂ 8ක් සහ ස්වාධීන කණ්ඩායමක් නාම යෝජනා ඉදිරිපත් කරලා ප්‍රජාතන්ත්‍රවාදී ජාතික කොංග්‍රසයේ නියමිත වේලාවට නොපෙමින් නිසා නාම යෝජනා අහිමි වෙයි කියලා මේක සඳහන් වෙලා තියෙනවා. ඒ වගේම තමයි ශ්‍රී ලංකාවේ කොමියුනිස්ට් පක්ෂය සහ තවත් ස්වාධීන කණ්ඩායමකටත් නාම යෝජනා අහිමි. මන්ත්‍රී තනතුරු 28කට ලේසි පහසු නෑ. මන්ත්‍රී තනතුරු 28කට අපේක්ෂකයෝ 279ක් ඉදිරිපත් වෙලා තියෙනවා මෙවර ඇල්පිටිය ප්‍රාදේශීය සභා පුංචි ඡන්දයට. හරි හරි, අපි යමු. ඒකත් එක්කම අද පුවත්පතේ තියෙන තවත් කතාවක්, නඩු භාණ්ඩ කාමරයේ තිබූ කුඩු කිලෝ 12ක් අතුරුදහන් වීමට උසාවියෙන් තවත් 3ක් සම්බන්ධයි කියලා මේ ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා. රිමාන්ඩ් භාරයේ සිටින නඩු භාණ්ඩ භාරකරු හෙලිකල බව නීතිඥයා කියයි. සැකකරුවන් අනාවරණය වන්නේ නම් වහාම වුන් අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණයෙන් නියෝග කරලා තියෙනවා. කුඩු කිලෝ 12ක් අතුරුදහන් වෙලා වටිනාකම කොච්චරක් තියෙනවද කියලා අපි පස්සේ බලමු. අපි ඉංග්‍රීසි පුවත්පත් වලට යන්න කලින් අපි පොඩ්ඩක් යමු තවත් මීළඟට අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ මේ තවත් ලස්සන කතාවක් තියෙනවා. තරුණයා කාටත් හොරෙන් ගුවන් යානයකට රින් ගන්න හදලා. මේක මේ ඊයේ සිද්ධ වෙච්ච කතාවක් තමයි තිබ්බේ. කටුනායක ගුවන් තොටුපළ මුර කපොළු තුලින් රින්ගා ගොස් ගුවන් යානා අංගණය තුල නවතා තිබූ ගුවන් යානයකට අනවසරෙන් ඇතුළු වීමට තැත් කළ තරුණියකු ඊයේ අලුයම කටුනායක ගුවන් තොටුපළ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත කියලා තමයි මේ ප්‍රවෘත්තිය සඳහන් වෙන්නේ. ඉතින් මේ ප්‍රවෘත්තිය ඔය විදිහටම තියෙද්දී ඩේලි මිර පුවත් අපි සිලොන් ටුඩේ පුවත්පතට ගිහිල්ලාමුකෝ. සිලොන් ටුඩේ පුවත්පතේ මැතිවරණ කොමිෂන් සභාවෙන් දාලා තියෙන මේ අලුත් උපදේශන මාලාවක් ගැන ගයිඩ්ලයින්ස් ටිකක් ගැන තමයි අපි කතා කරන්න යන්නේ. ඊසි ඉෂුස් නිව් ගයිඩ්ලයින්ස්. මෙන්න මේක පොඩ්ඩක් ඔබත් දැනගත යුතුයි. බුවන කෙස් පෙරේරාගෙන එන වාර්තාවද National Election Commission announced a new set of guidelines aimed to ensuring a secure and orderly voting process. මේ ඡන්දය හරි විදියට කරන්න මේගොල්ලෝ දාලා තියෙනවා. මම නිකන් කියන්නම්කෝ. Accordingly, to receive a ballot at the polling station, voters must present one of the following. අනිවාර්යයෙන්ම ඔබ අරගෙන යන්න ඕනේ NIC National Identity Card එක, ඔබගේ ජාතික හැඳුනුම්පත, එහෙමත් නැත්නම් driving license එකක්, එහෙම නැත්නම් ඔයගලන්ට pensioners identity card, ඒ කියන්නේ ඔයගොල්ලෝ විශ්‍රාමිකයෙක් නම්, අන්න ඒ විදිහට ඔයගොල්ලෝ ඒ ටික අනිවාර්යයෙන්ම අරගෙන යා යුතුයි කියලා විශේෂ guidelines ටිකක් දාලා තියෙනවා. ඒ හින්දා මතක තියාගන්න, මැතිවරණ කොමිෂන් සභාව මෙවර ගොඩක් closely, කියන්නේ පරිස්සමෙන් මේ මැතිවරණය ගැන බලාගෙන තමයි ඉන්නේ. හරිද? අපි ඒකෙන් පස්සේ ඩේලි මිරර් පුවත්පතේ තර අපි කලින් සඳහන් කරපු කතාව තියෙනවා. අර තරුණයෙක් පැන්නා කිව්වේ, අර ලස්සන ඡායාරූපයකුත් එක්ක තියෙන කාටුන් එකක් එක්ක, මම ඒ හින්දා තමයි මේ ප්‍රවෘත්තිය තෝරගත්තේ. Caught while attempting to board aircraft without documents. Documents නැතුව පනින්නට හැදුවා කියලා තමයි මේකේ සඳහන් වෙන්නේ. Security officers of Sri Lankan Airlines on duty had checked him to find that he had gone close to the plate without documents. කිසිදු ඩොකියුමන්ට් එකක්, කිසිදු ලියවිල්ලක්, ලියමනක් නැතුව මේ ප්ලේන් එක ළඟටම මේ තරුණයා ගිහිල්ලා තියෙනවා නිවි හැනහිල්ලේ. අපි දැක්කා ඒ ඊයේ ප්‍රවෘත්ති වලත් ඒ සිදුවීම. හරි, අපි මීළඟට යනවා අරුණ පුවත්පතේම මුදල් වංචාවක් ගැන. මේක නිකම් මුදල් වංචාවක් නෙමෙයි, ඔන්ලයින් මුදල් වංචාවක්. ඔන්ලයින් මුදල් වංචාවට චීනු 13ක් අත්අඩංගුවට කියලා ඉෂාර රත්නකාර ගෙනෙන වාර්තාව. මෙන්න මේ ටික මම පහුගිය සතිවලත් දැක්කා. ගොඩාක් දෙනෙක් මං අඳුරන අයත් අහුවෙලා තිබ්බා. ඔබත් මං විශේෂයෙන් කියනවා මෙන්න මේක හොඳට මේ ප්‍රවෘත්ති බලා ගන්න, අහගන්න. අන්තර්ජාලය හරහා රුපියල් කෝටි ගණනක මුදලක් වංචා කරන ලදැයි චීන ජාතිකයින් 13 දෙනෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ඊයේ සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරුවන් අතර චීන ජාතික කාන්තාවන් සහ කාන්තාවන් දෙදෙනෙක් සිටිනවා කියන තමයි මේ ප්‍රවෘත්තියේ සඳහන් වෙන්නේ. මම ඔබට පොඩ්ඩක් දැනුවත් කිරීමක් කරන්නම් මේ සම්බන්ධයෙන්. මේ පිටරට ඉන චීන හරි ඉන්දියානු ජාතිකයන් හරි ලංකාවට එලා මේ ලොකු ක්‍රියාත්මක කිරීමක් කරනවා මේ විදිහට මුදල් ඔන්ලයින් ගැනීමට. ඉතින් ඔබ අහුවෙන්න එපා, ඔබට කොහෙන් හරි මුදලක්, ඔබ අඩු ගානේ ටිකට් එකක් ගත්තොත්නේ ඔබට නැවතත් ලෑමක් හම්බ වෙන්නේ. එහෙම කිසිවක් නැතුව යම් කිසි මුදලක් ඔබට ලැබෙනවා, ඒ වෙනුවෙන් මෙහෙම කරන්න මේ වගේ පොඩි මුදලක් තමයි ගෙවන්න වෙන්නේ. නිකන් හිතන්නකෝ, ඩොලර් 1000ක් හම්බ වෙද්දී රුපියල් 10000ක් ගෙවන්න කිව්වොත් ඔබ හිතනවනේ ආ කමක් නැහැ කියලා. ඔන්න ඔය වගේ දේවල් වලට අහු වෙන්න එපා. මෙන්න මේක තමයි මේ ඔන්ලයින් මුදල් වංචාවට වශයෙන් ඔබව අහු කරගන්න වෙන්නේ. ලංකාවේ ගොඩක් දෙනෙක් මේ පිළිබඳව මේකට රැවටිලා තියෙනවා, අහු වෙලා තියෙනවා. ඔබ රැවටෙන්න එපා කියන එක තමයි අපි ඒ දැනුවත් කළේ. හරි, අපි යමු දිවයින පුවත්පතට. දිවයින පුවත්පතේ තියෙනවා වැඩි මිලට බිත්තර විකිණු ව්‍යාපාරිකයාට සහ සේවිකාවට ලක්ෂ්‍ය බැගින් දඩ අත්හිට වූ සිර දඩුවම් කියලා.
උපරිම සිල්වල මිලට වඩා වැඩි මිලට බිත්තර අලෙවි කිරීම සහ අලෙවිදී පාරිභෝගිකයන්ට නිකුත් කරන බිල්පත්වල පිටපත් ළඟ තබා නොගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල බිත්තර ව්‍යාපාරිකයෙකුට සහ වෙළඳ සේවිකාවකට රුපියල් ලක්ෂ බැගින් මුදල් දඩ සහ වසර 10කටත් හිදුරු මාස 6ක සිරදඩුවම් පිලැස්ස මහේස්ත්‍රාත් අධිකරණය නියම කර ඇත කියලා මේ ප්‍රවෘත්තියේ සඳහන් වෙනවා. ඔය ප්‍රවෘත්තියේ එහෙම සඳහන් වෙද්දී අපි යනවා දිනමින පුවත්පතට. දිනමින පුවත්පතේ තියෙනවා ජනපති සමාව ලැබූ සිරකරුවෝ 362ක් පිටව යති. සිරකරු දිනය නිමිත්තෙන් ලබා දුන් ජනාධිපති විශේෂ රාජ්‍ය සමාව යටතේ ඊයේ සිරකරුවෝ 362 දෙනෙක් නිදහස ලබා පිටව ගිය. මේ අතරින් සිව් දෙනෙක් කාන්තාවෝය කියලා මෞබිම පුවත් සමාවෙන්න දිනමින පුවත්පතේ එලෙස සඳහන් වෙනවා. ඒ වගේම මේ පහුගිය දවස්වල ඔබ සමාජ මාධ්‍යයේ ඉන්නවා නම් ඔබ දකින්න ඇති ඡන්ද නිල නොලත් ඡන්ද ගැන ගොඩක් අපිට කතා වුණා. මෞබිම පුවත්පතේ මේ පිළිබඳව ප්‍රවෘත්තියක් තියෙනවා. නිල නොවන ඡන්ද ප්‍රතිඵල එපා. මැතිවරණ කොමිසම මාධ්‍යවලට කියයි. ජනාධිපතිවරණයේදී නිල නොවන ප්‍රතිඵල ප්‍රකාශ නොකරන්නයි මැතිවරණ කොමිෂන් සභාව සියලු මාධ්‍ය ආයතනවලින් ඉල්ලීමක් කරයි කියලා දාලා තියෙනවා. ඒ කියන්නේ මේ ඔන්ලයින් යන ප්‍රවෘත්ති වලින් කියන්නේ ඔන්ලයින් කට්ටියගෙන එන මැතිවරණ ප්‍රතිඵල විතරක් නෙමෙයි. මැතිවරණයේ මැතිවරණ කොමිෂන් සභාව මගින් අනුමත කළාට පස්සේ විතරක් ඒ ප්‍රතිඵලය ප්‍රකාශ කරන්න ඊට කලින් ඉක්මනින් දෙන්න ඕනි කියලා ප්‍රකාශ කරන්න එපා කියලා ඔබට කියනවා. ඒ වගේම ජාතික රූපවාහිනිය ජාතික නාලිකාව සූදානම් වෙලා තියෙන ඔබට නිල ඡන්ද ප්‍රතිඵල මේ 21 22 23 මේ එක දිගට ඔබට ලබා දීමට එහෙනම් ආරාධනා කරනවා රැඳී සිටින්න කියලා ජාතික නාලිකාවත් එක්ක නිල ඡන්ද ප්‍රතිඵල ඔබට දැන ගැනීමට. හරි, අපි මීළඟට එනවා මෞබිම පුවත්පතේම තියෙන තවත් ප්‍රවෘත්තියකට. මෞපියන්ට කතිර ගැසීමට උගන්වන ගුරුවරු ගැන තොරතුරු. අහුනොත් දැඩි පියවර. ඇමති සුසිල් කියයි. පාසල් ළමයින් දේශපාලනයට යොදා ගැනීම සම්බන්ධයෙන් අමාත්‍යංශයට වාර්තා වුවහොත් ඒ සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගන්න බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පවසයි කියලා කියනවා. මේක ඡන්දය කියලා කියන්නේ තමන්ගේ ස්වාධීන අයිතියක්නේ. ඉතින් අනිත් අයට බලෙන් මෙහෙමයි කළ යුත්තේ කියලා කියන්නේ නැතුව තමන්ට පුළුවන් වෙන්න ඕනේ තමන්ගේ අයිතිය තමන්ට අවශ්‍ය විදිහට එදා ඡන්ද පොලට ගිහිලා දමන්න. ඒක තමයි ඔබට තියෙන අයිතිය. හරි, අපි යමු එහෙමම අද පුවත්පතට. අද පුවත්පතේ පොඩ්ඩක් දැන් අද අවුල් දේවල්මනේ කිව්වේ. චුට්ටක් යහපත් දෙයකට අපි යමු. විදේශ සංචාරකයින් 114ක් ඇවිත් කියලා අද පුවත්පතේ සඳහන් වෙනවා. විදේශ සංචාරකයින් 114ක් ඇවිත් කියලා තමයි මේම ප්‍රවෘත්තියේ සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් හොඳයි, විදේශ අය ලංකාවට එනවා නැත්නම් ලංකාවේ පිට රටට ගිහිලා වැඩ කිරීම විතරයි අපි දකින්නේ. නැවතත් ලංකාවට විදේශ සංචාරකයින් එනවා නම් ඉතාමත් හොඳයි ලංකාවේ ආර්ථිකයටත්. අපි යමු එහෙමම මෞබිම පුවත්පතටත්. තුර්කියෙන් හදාගත් හොර පාස්පෝර්ට් එකෙන් ඉතාලි පනින්න ගිය සිරියානුවෝ කටුනායක දී දැලේ. කූට ලෙස සකස් කළ එක්සත් අරාබි එමිරාජයේ ගමන් බලපත්‍ර භාවිත කර ඉතාලියේ රෝම නුවර වෙත පැන යාමට තැත් කළ සිරියානු ජාතික පවුල් දෙකකට අයත් සමාජිකයින් 7 දෙනෙකු ඊයේ උදැසන කටුනායක ගුවන් තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ කියලා සඳහන් වෙනවා. මේ ප්‍රවෘත්තියම සඳහන් වෙනවා දී අයිලන්ඩ් පුවත්පතේ. දී අයිලන්ඩ් පුවත්පතේ කියනවා 7 Syrians arrested at BIA for attempting to fly to Rome with forged UAE passports. ඒ කියන්නේ ව්‍යාජ UAE passports භාවිත කරලා තමයි මොවුන් පැනලා යන්න උත්සාහ කරලා තියෙන රටින්. Immigration and Immigration officers at BIA have arrested 7 Syrians attempting to travel to Rome using forged UAE passports. එතකොට මේකේ දාලා තියෙනවා the suspects having passed through airport security were stopped at the departure counters by immigration officers. එතකොට මේ ඊයේ දවසේ පොඩ්ඩක් අන්තර් බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපළේ ඉන්න නිලධාරීන්ට පොඩ්ඩක් කාර්ය බහුල වෙලා කියලා පේනවා. හරි, ඒ අතර වාරේ ඔබ සාමාන්‍යයෙන් ලෝකය ගැන දැනුවත් නම් ලෝකය ගැන ආසයි නම් දැනගන්න ප්‍රවෘත්ති බංග්ලාදේශයට සිද්ධ වෙලා තියෙන දේ ගැන ඔබ අවබෝධයෙන් ඉන්නවා ඇති. දි අයිලන්ඩ් පුවත්පතේ මේ ගැන කතාවක් තියෙනවා. මොකද බංග්ලාදේශය ගැන අදානි පවර් ජීලින් බංග්ලාදේශ් අන්ඩර් ඉන්ටරිම් රෙජීම්ස් ස්ක්‍රූටිනි කියලා දාලා තියෙනවා වෙන්කට් නාරායන් ගෙනෙන වාර්තාව. New Delhi, September 12, Ginen Vartava, the Mohammad Yunus-led interim government of Bangladesh is set to scrutinize Indian businesses, including the Adani Group, which exports power from its Jharkhand unit under a 2017 agreement. ඒ කියන්නේ මේක කියන්නේ මේ අදානිලා ලංකාවට එද්දි ලොකු ලොකු ගැටලු අපි පහුගිය කාලේ කතා කරානේ. ඒතර මෙතනත් කතා කරන්නේ මේ වගේ දෙයක්. දැන් බංග්ලාදේශයේ එක තියෙන එකට මේ අන්තර්වාර රජය පොඩ්ඩක් ගැටලුකාරී තත්වයක්. හැබැයි ඉතින් කොහොමද කියලා දන්නේ ඔබ දකින්න ඇති බංග්ලාදේශයට කරන්ට් එක නැහැ, විදුලිය නැහැ, ඒගොල්ලන්ට වැඩ කරගන්න අමාරුයි, ණය ඉල්ලනවා කියලා. ඉතින් පොඩ්ඩක්
කල්පනාකාරි වෙන්න ඕනේ මේ වගේ අදානිල කියන්න දැන් ඉන්දියාවන්න ලොකුම සල්ලිකාරය ඉති ගොලොත් එක පොඩක් සටනට යනම් පොඩ බංලාදේශ පරිසං වෙන්නන්නේ මක දානට ඔන්න බංලාදේශ සල්ලිට ගන්නත් මුදල් තියෙනවා. හරි අපි අම එහෙම සිලෝන් ටුඩේ පුවත් පතට සිලොන් ටුඩේ පුවත් පතේ කියනවා සික්ස් අරෙස්ටඩ් ඕවර්ස් මග්ලින් ටෙම්ට් කියලා. Six individuals, including an Indian international, have been detained at BIA for attempting to smuggle undeclared items. Etora me undeclared items monavada? 159 bottles of foreign liquor and a substantial amount of foreign-made cigarettes. Eka yani Lankawata genakota me pitrata liquor saha e wagema me cigarette onna Bandaranayaka Guwan Thottupoleedi menna allala kiyala samai sandahan wenne. Hari. අද දවසේ ප්‍රවෘත්ති විවිධාකාරයි එක්ෙක් විදිහට එක්ෙක් පැතිවලට අපිට යන්නට පුළුවන්කම තිබුණා. දැන් අපි යනවා කාටුන් පැත්තට. අපි මුලින්ම යමු ලංකාදීප පුවත්පතේ පංකජ රුවින්දගේ සරදම්. ඔන්න කියනවා අනුරගේ වැව් ගැන හොයන්න කමිටුවක් දාලලු. එතකොට අහනවා පංකජ රුවින්දගේ සරදම් වලින් ජනාධිපතිවරණ කීයකට පස්සේද සර් කියලා. ඒත් එක්කම සාමානෙන් මේ කාටුන් එක ඔබට බලන්නට වෙන්නේ ගොඩක් අඩුවෙන් අපි යමු දි අයිලන් පුවත් පතට. දි අයිලන් පුවත් පතේ තියෙනවා ජෙෆ් ඇන් නට් කාටුනිය. නාමල් හැස් සෙඩ් දෙයර් ඉස් නෝ එවිඩන්ස් ටු ප්‍රූව් ඇලිගේෂන්ස් ඔෆ් කරප්ෂන් අගේන්ස් ද රාජපක්ෂස්. රාජපක්ෂලාට එරෙහිව චෝදනා, ඒ කියන්නේ කරප්ෂන් චාර්ජස් නැහැ, ඒ කියන්නේ මේගොල්ලන්ට චෝදනා නැහැ කියලා තමයි කියන්නේ. එතකොට අහනවා what about their riches? එතකොට මේගොල්ලන්ගේ වත්කම් ගැන මොකද කියන්නේ කියලා ජෙෆ් ඇන් නට් කාටුනියෙන් දි අයිලන් පුවත් පත අහනවා. ඊළඟට අපි යනවා හොමම මෞබිම පුවත්පතට. මෞබිම පුවත්පතේ එම්.ඩී. වීරරත්නගේ මරිසිපාල කාටුණිය. චන්දට හමුදාවත් එක්ක ඔරුපාරුත් සූදානම්ලු. එතකොට මරිසිපාල අහනවා කිරිබත් නැද්ද කියලා. කිරිබත් නෑලු. අපි බලමු අරුණ පුවත්පතට. අරුණ පුවත්පතේ හසන්ත විජේනායකගේ හුරේරා කාටුණිය. ලංකාව සහලින් ස්වයං පෝෂිත වෙලා කියලා අමරවීර කියනවා. මිනිස්සු තුන්වේලින් පෝෂිත වෙලා නැත්තේ ඇයි සර් කියලා හුරේරා අහනවා. අවසාන කාටුන් කිහිපයට තමයි දැන් අපි ඇවිල්ලා ඉන්නේ. මේ දිවයින පුවත්පත, දිවයින පුවත්පතේ ජයන්ත වික්‍රමසිංහගේ ෆේස්බුක්. කෙහෙලියට ඇපදීලා තියෙන්නේ මානසික ලෙඩක් හින්දලු. ඉතින් බාලබේත් ගෙනාවෙත් ඒක හින්දනේ කියලා මේ කාටුනේ සඳහන් වෙනවා. දිනමිට පුවත්පතේ කාටුන් එකටත් අපි ටග් ගාලා යමු. රනිල් අනුර ජෝඩුව කෙසේ හෝ එහෙම එයාව පරද්දන්න හදනවා කියලා සජිත් කියනවා. ඒ දෙන්නට සජිත්ව දිනවන්න පිස්සුවක් ඇතැයි. ඉතින් ඇත්තනේ පිස්සුවක් ඇතැයි කියලා අංජන අහනවා. අද පුවත්පතේ ඔන්න අපි අවසානයේට ලස්සන කවියකින් අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ ෆ්‍රයිඩේ බුලට්. ගීතා ගිය පසුව සීතා ළඟටගෙන ගැලවුණු ඇමතිකම ඇයගේ අතට දෙන. අරයා වගේ වෙනතක නම් නොගොස් පැන කිව්වද ඉන්න තනතුර දෙන ගමන් පන. ප්‍රියන්ත කොඩිපිලි අහනවා කිව්වද ඉන්න තනතුර දෙන ගමන් පන කියලා. එහෙනම් ඔන්න අද දවසේදී පත්තර සිරස්තල වලින් අපි සමුගන්නට තමයි සූදානම් වෙන්නේ. ආරාධනා කරන රැඳී ඉන්න කියලා අද ජාතික නාලිකාවත් එක්ක ලස්සන වැඩසටහන් ගොඩක් තියෙනවා. එහෙනම් අපි හෙට දවසේදීත් නැවතත් හමු වෙමු පත්තර සිරස්තල තුලින්.